සමංතාචක්ක පාලිසු අත්‍රාගච්චංතු දේවතා සත්ධම්මං මනිරාජස්ස සුනංතු සගග මොක්කදං ධම්මසවෙනකාලෝ අයං බදන්ත ධම්මත් සවෙනකාලෝ අයං බදන්ත ධම්ම සවෙනෙකාලෝ අයං බදන්ත නමු තස්සෙ භගේවෙතු අරහතු සම්මා සංබුද්හස්සේ නමු තස්සෙ භගේවෙතු අරහතු සම්මා සංබුදදු්හස්සේ නමුතස්ස භගවතු අරහතුෝ සම්මාසංබුත්දස්ස මෙත්තං භාවනං භාවයතු ව්‍යාපදු විහෙසති रुणं भावनं भावयतो विहिंसा विहेसति मुदितं भावनं भावयतो हरितिं विहेसति उपेक्षा भावनं भावयतो පටිගොහෝ විහෙසතිති ස්රද්ධා බුද්ධෙහි සම්පන්න වාසනාවන්ත පෙන්නතනි, හෝස්ටේලියාවේ ප්‍රධාන සංගනායක බෙරික් සා්‍යමුණී සම්බුද්ධ විහාරාධිපති ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩෙත අතිපූජ්්‍ය දිගාමඩුල්ලේ විමලා නන්ද අපේ නායක මාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි. එම විහාරවාසයේ සියලුම ස්වාමින් වහන්සේලා සහ විහාරස්ත දායක සභාව සංවිධානය කරන පුර පසලොස්සක බොහෝ දවසේ සිද්ධ කරන පින්කම. ධර්මදේශනාමය පින්කම. අද මේ ධර්මදේශනාමය පින්කමේ දායකත්වය දරන්නේ නෝනල තුන්දෙනෙක්. රෝහිනේ ජයකොඩී ඉනෝකාලියනගේ අ්චිනිිකාරියවසම් කියන නෝනාමහත්මරුන්ගේ දායකත්වයෙන් අද මේ පින්කම සිද්ධ කරන්නේ ඒ ඇත්තන් අනුග්‍රහදායකත්වේ දක්වන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පරෝහිණී ජයකොඩි මහත්මය, ඉනෝකාලියනගේ අචිනිිකාරි වසම් කියන මේ මහත්මවරුන් පවුල්ුවල ඒ ඇත්තන්ගේ පවුල්ුවල සියලුම දෙනාටත් ආසිර්වාද කිරීම පිණිස, එවගේම පවුලේ නාමයෙන් මිය පරලවගිය, දෙමෝපියන් ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට මිතුරන්ට පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනයි අද මේ පින් කමසිද්ධ කරන්න. ලෝක සත්ත්වයාන් සියල්ලම කොරෝණා වුවදුරින් අභාාව ප්‍රාප්ත වන දුකට පත් වන ඒ සියලොම දෙනාට නිදුක්නීරෝගේ සුවය ජීවනය ප්‍රාර්ථනා කරගෙනයි පෝහිණි මහත්මිය චිනි මහත්මිය ඇතුළුේ ඇත්තන් මේ අද පින්කමේ දායකත්තුවේ දර. අද ධර්ම දේශනාව සඳහා ඔබ ඔය ඇත්තන්ට කරුණු කාරණ කිහිපයක් පැහැදිලි කරන්නට මම මාතෘකාවක් සූදානං කර ගත්තා. ඒ මාතෘකාව නම, සිව් බඹ විහරණ කියල කියන මාතෘකාව යටතේ මම ඔබට පයක් විතරකාලයක් කරුණුකාරණ කිහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර සමහර දහම් කරුණු වැඩි අවධානයමු වෙන්නේ හිතට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමහර දහම් කරුණුවල වැඩි අවධානය යොමු කරන්නේ කටට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය සමහර දේශනා තියෙනවා වැඩි අවධානය යොමු කරන්නේ කයට. බුදුරජාණන් වහන්සේගේ දේශනා සියල්ලම සිතට කටට කයට බරවුණ, තුන්දොර එකමුතුව සහයෝගෙන් කරණ්ඩෝන සමහර ධර්ම කරුණු තිය සිව්බඹ විහරණ කියලා කියන අදහසන් අපේ බෞද්ධ සමාජයේ තුළ තිබෙනවා බෞද්ධයෝ බොහෝ වෙලාවට සිව් බඹ විහරණ කියල කියන වචනය දන්න. සිව්බඹ විහරණ එන්නේ තුන්වෙනි තැනට බෞද්ධයකුට සව්බඹ විහරණ එන්නේ තුන්වෙනි තැනට තැනට එන්න මකක්ද පළවෙනි තැනට එන්නේ තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් භක්තියාදරෙන් බුද්ධරත්නයේ සරණ යන ධම්මරත්නයේ සරණ යන සංගරත්නයේ තරණ යන තුන්දොරින් තුනුරුවන්ගේ සරණ යන කාරණ තුන්දොරින්ගෙන් සරණයාම එහෙම සරණ ගිහිපු කෙනෙකුට කියනවා බෞද්ධය කියලා දෙවැනි කාරණාව බෞද්ධයෙක් උනයින් පස්සේ ඒ බෞද්ධයාට පුළුවන් නං ඒ බෞද්ධකම වඩාත් ක්‍රමවත් විධමත් කර ගැනීම සඳහා. අනුගමනය කරන ජීවිත කාලය පුරාරැකිය යුතු ආරක්ෂා කළ යුතු පොරුන්දු පහක් ඒ පොරුන්දු පහපී හඳන්නනවා සිල් පද කියලා සිල් පද පහක් දක්වනවා අප ඒකට කියනවා පංචසීලය කියලා එය සමාජගත වුණ නිසා අපි කියනවා ගිහි ඇත්තන්ගේ නිත්‍ය සීලය නිතකිව ස්තිර ඉස්තිර සීලය පංචසීලය කියලා. එහෙම සාකච්ඡා කරනවා. එතකොට පුද්ජලයකුගේ තමන්ගේ ජීවිතය සරුසාර කරගන්නට තමන්ගේ ආගම නිර්ණය කරගන්නට මේ කාරණ ප්‍රමාණව. ඒවගේම සමාජගත වෙන සත්වයක් සත්වයෝ. සමාජගත කරන අය, වැඩි පිරිසක් පාලනය වෙන, වැඩි පිරිසක් පාලනය කරන, පුද්ගලයන්ට තව කරුණුටිකක් තියෙන අංක තුන සිව් බඹ විහරණ කිය. එකන පිරිසක් නඩත්තු කරන, පිරිසක් පාලනය කරන, පිරිසට උපදෙස් දෙන අවවාද දෙන අනුශසනා දෙන කෙනෙක් ඉන්නවනං එයා වර්ධනය කර ගතියුතු කරුණුකාරණ හතරක් තියෙනවා ඒ හතරට කියන්න පොන්නත්න සිව් මබ විහරණ කිය. අපේ ශාස්කෘතික සමාජය තුළ අම්මතාත්තා දරුවන් පාලනය කරන නිසා, දරුවන් හදන වඩන නිසා දෙමවපියෙක් උනහම, එගේ එයායට සව් බඹ විහරණ තියෙන්් ඕෝන කියලා කියනවා. අර මං මුලින්කිව්වනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමහර දේශනා මනසට, සමහර දේශනා කටට, සමහර දේශනා කයට කියලා, සිව් බඹ විහරණ කියල කියන කාරණාව සිව් බඹ විහරණ කියන දේශනාව අයත් වන්නේ මනසට අපි සිත කියලා කියනවා, මනස කියල කියනවා, මනෝ විඤ්ඥානය කියල කියනවා, මනන්ද්‍රිය කියලා කියනවා. මේ වචන කීපය එකට එකක් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා පෙන්වත්න්නේ ගැඹුරට ගිහාම. අපි දැන් ඒ ගැඹුරට යන විශේෂ වෙනස්කං හොයන්නේ අනෙ නැතුව මේ නම් කීපයම එක අර්ථයෙන් පාවිච්චි කරනවා. සිත මනස. මනෝ විඤ්ඥානය මනින්න්ද්‍රිය. දැන් කෙනෙක් මගේ බන අහගෙන හිටියනං. යාට එක පාරට හිතට එන කෝ මේකට මොලේ කියවුණේ නෑනී කියලා. මේ මොලය කියලා කියන වචන කියවුනේ නෑනී කියලා. මොලය කියල කියන එකත් අපේ සමාජ මේ හා සම්බන්ධවම සාකච්ඡා කරනව මේ මිනිහට මොලයක් නෑ. මේකට හිතක් නෑ මේකට මනසක් නෑ. ට ඔලුවක් නෑ ඔළුව කියලත් කියනවා. මොලයයි මනසයි කිව්වහම එ දෙක තරමක් වෙංවෙන තීුවක් දිනෝ පෙන්වත්න මොලය කියලා කියනෙ බෞතික දෙයක් බෞතික වස්තු කොටසක්. මොලේ බලල හාරල හි ඔළුවයින් කරලා මොලේ එළියට අරගන මොලේ ඒ තැන් පරීක්ෂා කරණන්න පුළුව. මතක සක්තිය තියන තැන අතත මතකයන් තියන තැන බුද්ධිය වර්ධනය වෙන තැන තර්ක නුවන වර්ධනය වෙන තැන යමක් බලාගෙන දලා කිරීම හැකිය ඒවන අදාළ තැන් මොලේ වර්ධනය වෙන. ඒ බහුතිකයි. එතකොට ඒ වර්ධනය වෙන තැන කපල අයිංකර දැම්මොත් ඒ ඒ තත්ව නැති වෙන ඔයාගේ එ පුද්ලගගේ තත්ව නැතියනො ැ දාහරණයක් ැටියට මතකය කියන තැන ඩමේච්චු තියයට මතක හිටින්නේ සිත කියල කියන්නේ මොලට නෙවයි. එ බෞතික මොලය තුළ ක්‍රියාත්මක කරෙන ශක්ති විශේෂයක් තමයි සිත කියන්නේ. මනස කියන්නේ. මන ඉන්ද්‍රිය කියලා කියන්නේ. මනසට මනසින් ඇතිවන උත්තේජ සිතිවිල්ල මොලයට දුන්නහම තමයි මොලින් වැඩ කටිකුතු ක්‍රියාකාරී වෙන්නේ ශරීරය ක්‍රියාකාරී වෙන්. ඇත්තටම තව විදිකින් කියනවනම් මනසේ මෙහිකරුවා තමයි මොලය. හොඳ මෙහෙකරුවෙක් හිටිය නැත්තං ඒ මනසින් හොඳ වැඩ කරන්න බෑ එකන හොඳ මොලයක් තිබුණි නැත්තං එයාගේ වැඩ කටයුතු අඩාළ වෙනවා දැම්මේ සිව් බඹ විහරණ කියල කියන සංකල්පය අපේ සමාජයට එන්නේ කොහොමද කියලා කියන එක අපි තරමක් සාකච්ඡා කරන්නඩ ඕනසිව් බඹ විහරණ සාවල කරුණු කියන්නට කලි පින්වත්මී මෙතන තින බඹ කියලවචනයක් බඹ කියලා කියන වචනේ අපේ වඩුවාසුන් අහරනන් කියැනෙ ඹය කියල පෙන්නම් සඳහා කියන සිංහල වචනයක් න. මෙතැන බඹ කිය කියන පාලි වච්චනය තේරුංගරණේ බ්‍රහ්මයා. බ්‍රහ්මයා බුද්ධාගමේ නෑ. බෞද්ධයෝ බ්‍රහ්මය පිළිගන්නෙ නෑ. හින්දු ආගමේ තියෙන සංකල්පයක් තමයි බ්‍රහ්මය කියල කියන්න. එතකොට හින්දු ආගමේ සංකල්පයක් බෞද්ධයන්ට මොකටද කියල කියන අදහසේ නඕන ඒකට උත්තරයක් තමයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බෞද්ධ ජනතාවට නෙවෙයි බොහෝ විට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දර්ශනය සමාජගත කරනකොට ඒ සමාජයේ වැඩිපුරම තිබුණි හින්දුආගම ප්‍රසිද්ධාගම හින්දුවාගම මිනිස්සු පිළිගත්ආගම හින්දුආගම ඒ නිසා බුදුරජාණන් වහන්සේ හින්දු ආගමට සම්බන්ධ ආගමික වචන අරගෙන ද වචනයක් ගත්තහම වචනය තියෙනවා වනයට සම්බධ අදහස තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අපිදකින විශේෂත්වය එදා තිබුණු වචනය අරගෙන අර්ථය බෞද්ධ විදිහට කැව්වා මොකොද එදාතිබුණු වචනය තමයි මහා බ්‍රහ්මය මහා බ්‍රක්්මයට වඳන්නෙමකොද මේ ලෝකයේ මැව්ේ මහාබ්‍රක්්මය මේ ලෝකය හැදුවේ මහාබ්‍රක්්මය මේ ලෝකයට මග නොමග පෙන්නන්නේ මහා බ්‍රක්්මය කියලා හින්දුවාගමය කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සයහනවා කෙනෙක්ගෙන් ඔබ මැව්ව කවුද මම් මැව්ූේ අම්ම තාත්තය. ඔබට හොඳ නරක කිව්ව කවුද ඔබට හොඳ නරකකිව අම් මට හොඳ නරකකිව අම්ම තාත්තේ මට මේ ලෝකයේ පෙන්නුවේ කවුද ඉරහඳ පෙන්නලා තරුපාරගා පෙන්න්නල ඒ තුළ අධ්‍යාපනය පෙන්න දීලා ගහ කොල පෙන්නලා ඒ තුළ අධ්‍යාපනය දීල සතාසිවපාවා පෙන්නලා ඒ තුළ අධ්‍යාපනය දීල කෞුදපට කළේ ඒක කළේ අම්මයි තාත්තයි. එහෙම නම් හින්දුවාගම හින්දුවාගමේ බ්‍රක්්මය ලෝකයේ මැව්ව කියලා මහාබ්‍රහ්මයාට වැදුම් පිදුම් කලාට ඒගොල්ල මහාබ්‍රක්්මය දැකලනෑ. කොල්ල කියනවා ලෝකේ මැව්වේ මහා බ්‍රක්්මය කල නමුත් ඔබ මවල තියනෙ අම්ම ඉතාත්තයි. ආපාදකා පෝසේතා ඉමස්ස ලෝකස්සදත් සේතාරා. මම හැදුවේ මම ජාතක කළ දෙම අපියෝ. මට හො මට නිවැරදිදේ කියලා දුන්නේ අම්ම ඉතාත්තයි. මම මේ ලෝකෙට බිහි කරලා යායුතු මග කියල දුන්නේ අම්ම ඉතාත, මේ ලෝක පෙන්නුවේ දෙම අපපි. එහෙම නං. බ්‍රක්්මාති මාතා පිතරෝ අම්ම තාත්තේ තමයි බ්‍රහ්ම වන තව තැනකෙන බ්‍ර්මය. අම්ම යිතාත්තයි. අම්මයිතාත්තැයි මහා බ්‍රහ්මය වෙන. එතකොට ඒ මහා බ්‍රහක්්මය හින්දු ආගමි කියනව මහා බ්‍රක්්මය තුළ තියෙනවා කියල ගුණධර්මහතරක්. ඒ ගුණධර්මහතර තමයි එකක් මෙත්තා මෛත්‍රිය දැ විස්තර කරනෝබි. කරුණා කරුණා කියන ගුණධර්මය. මුදිතා කියන ගුණධර්මය. උපෙක්කා උපේක්ෂා කියන ගුණධර්මය. මේම නංහතරක් නෙවෙයි ගුණධර්මත් පිරි කරුණුහතරක්. අපි මේවා නංහැටියට දාගත්ත මෙත්තලා ඉන්නවා මුදිතල ඉන්නව කරුණලා ඉන්නව උපෙක් කල ඉන්නවා නමුත් මේ ගුණධර්මය නැති. සමහරයි ගුණධර්මත් තියනය නමත් තියන අයත් ඇති. එතකොට මේවාත් යෙන්ඩෝන කිව දරුවෝ හදන දෙමවපියො තුළ. එක ඇන දෙමවපියෝපා, දරුවෝ පාලනය කරන්නේ දරුවන්ට මග නොමඟ කියල දෙන්නේ. දෙම උපිය තුළ තියෙන් ඕන කිව්වා. එතකොට ඔපිස්ස එකක්නං ඔපිස්ස එක පාලනය කරන්නේ ප්‍රධානය. ප්‍රධානය තුළ මේක තියෙන් ටඕන කියකිව්වා. අද කාලෙ හැටියට අපි කියනවන. ප්‍රාදේශය සභා මන්ත්‍රී ගත්තාහම එයා තමයි ඒ ජනතාවට සමානුව බෙදන්නේ. යාට චන්ද තිබනට මන්ත්‍රයේ වුණහම යායට කවුරුත් එකයි වෙන්ට ෝන. එතකොට එයා තුළ මේක තියෙන්ටඕන එතවට පලාාත්පාලනය කරන ඇමති ඇැමති තුළ මේක තියෙන් ටෝන එයාගේ පිරිසට විතර සලකනවනම් එතන එයාගේ ගුණ ධර්ම හරියට රැකෙන්නේ එතම රටක නායකෙක් න නායක තුළම් තියෙන් දෝන මේ ගුණ ධර්මටික එතකොට පන්සලේ හාමුදුරුවන හාමුදුරුව තමයි හතර පේරුවි දායකයන්ඩ අවවාධනුත් සාාසනා දෙන්නේ. ඒකොල දෙමවපිහන්ද දායකන්ට මේ තියනවා හාමුදුරුවන්ට තියෙන්ට ෝන මන්ට ුණ ධර්ම නතුව හාමුදුරන්ගේෙන් ගුණ ධර්මව යන්න යන තක්කඩි බෞද්ධය යොත් ඉන්නවා. තමන් ගුණ ධර්ම පන්සිල්ලව අතරකින්නේ නැතුව සිව බම විහරණත් දරන්න නැතුව හාමුදුරුවන්ගේ අඩුපාඩු හොයන්න එන තක්කඩි ෞද්ධය න්න ඒගොල්ලන්නට බෞද්ධ නෙවෙයි තක්කඩි බෞද්ධ. බුදුරජාණන් වහන්සක උපාසක රොඩිය කියලා උපාසක චණ්ඩාල සූත්‍රයේදී. එතකොට පින්නවත්න අපි දැම් මේ පැහැදිලි කරගණ්ඩයන්. මේ අපි සමාජයට ආපු විදිහ අපි සාගච්ඡා කරගත්තනේ මේ පිළිබඳවතාව කරුණ තිය නො නම්මුත් අපට තියෙන කාල වෙලාවත් සමඟ අපි මේක පැහැදිලි කරගෙනයම සිව් බඹ විහරණ කියලා කියන්නේ මන සහ සම්බන්ධ දෙයක්. මනසේ වර්ධනය කරගත යුතු කාරණ. මොලයේ මොලය සකස්කරගත යුතු විදි හිත සකස්කරගත යුතු විදිී. මනෝ විඤ්ඥානයේ සකස්කර ගත යුතු විදි පිළිබඳවයි මේ කියන්න. ඒන්නේ අපේ සමාජයේ හැටියට නම් කෙල්ලෙක් වැඩිවියට පත් වන දවසිදලා හනිමුන් යන දවස දක්වා කුමරි බඹසර රකින කාලය තුළ වර්ධනය කරන එකක් තමයි සව් බඹ විහරණ. මනසේ පූරණය කරන්නේ. අපේ කොල්ලෙක් නං වැඩිවියට පත් වන දවසිදල හනිමුම් යන දවස දක්වා ට්‍රේන් කරන පුහුණු කරන දෙයක් තමයි සියව්බඹ විහරණ කියන්. එතකොට දරු හම් බුණහම. සමංග ලබූ පුහුණුවේ ප්‍රතිඵල දරුවන්ට දෙනවා දරුවන්ට දෙනවා ඒව ගෙනයි මම් මේ කතා කර. මෙත්තා මෙත්තා කියල කියන වචනය පින්වත්නී අපේ සමාජයේ බොහෝ තැංවල තියනවා. මෛත්‍රිය කියලා මෛත්‍රිය පාරමිතාව මේ විදිහට මෛත්‍රිය විවිධ ආකාරයෙන් විස්තර කරනවා. දැම් මේ මෙතන මේක විස්තර කරන්නේ සිව් බඹ විහරණවලට කොට සිව් බව හරණවලට අවශ්‍යතා අනුව මේක තේරුම් ග්ඩෝ. මෙත්තා කියලා කියන එක කෙනෙකුගේ මනස සැහැල්ලුව තවිදියන මනස රිලෙක්ස් කර ගැනීම තවිදගන ඔළුව කල බල කර ගන්න නැතිකම තව විදියකින් කියනව න කේන්ති ගන්නේ නැතිකම තවිදිගන තරහ ගන්න නැතිකම වෛර බැඳගෙන ඉන්නේ නැතිකම ඔළුව සැහැල්ලිවෙන් තියාගන්න එක න් දිගත්තා හම අවුල්ල වෙන්නේ ඔළුව වෛර කරහම අවුල්ල වෙන්නේ තමන්ගේ ඔලුව කරෝධයෙන් ඉන්නකොට අවුල්ල වෙන්නේ තමන්ගේ ඔලුව එතකොට ඒවා ඔබට තියන ඇති ඒ රෝග ලක්ෂණ ඒ රෝග ලක්ෂණ ඔබට දැනට ඇති සමහරලාට නැතුව ඇති මෙත්තා කියලා කියන එක කරුණක් නෙවෙයි ගුණයක් මෛත්‍රී ගුණධර්මය මනසේ දරණකොට වචනවලින් එලියට එෙනවා කෙනෙක් කතා කරනකොට එයා මෛත්‍රී සහගත බඹ විහරණය පුහුණු කරලා තියෙනවද නැද්ද කියන එක ඒ වචනවලින් තේරෙනවා. කෙනෙක් ඇසුරු නිසුරු කරනකොට එයා සව්බඹ විහරණ වඩපු කෙනෙක්්ද නැත්ත කියන එක තේරෙනවා. එයා බොරුවට සිව්බම්ඹ විහරණ ගැන කයිවාරුක ගහනවද යා ගුණ යාගත්තුවල නැද්ද කියලා තේරෙනවා ගුණධර්ම වඩනකොට සිත වෙනස් වෙනවා වචන වෙනස් වෙනවා කය වෙනස් වෙනවා. කයට කියන්නේ කායකම්ම වෙනස් වෙනවා. වචීකම්ම වෙනස් වෙනවා. මනෝකම්ම විදිහට වෙනස් වෙනවා. එතකොට සිව් බඹ විහරණ වඩන දායිකාව අමුතු කෙනෙක්. එයා ප්‍රශ්න දකින්න අමුතු විදිහට. සිද්ධි දකින්න අමුතු විදිහට. අ සමාජයේ හැසිරෙන්නේ අමුතු විදිහට මවාගත් අමුතු විදිහත්ද එයාගේ හැබෑ ස්වභාවයකද කියලත් අඳුනගන්න පුළුවන් ප්‍රඥාවන්තයකට මවාගත්ත ස්භාවයක් න වැඩක් නෑනේ ඔය නලුවොත් මවාගන්නේ හැබැයි ස්වභාවයක නම් අවන්ඩ දෙයක් නෑ එතකොට බණපොතය කියනවා මෙත්තං භාවනම් භාවේත. මේ කියන මෛත්‍රී භාන වඩන්න කියන එක නෙවෙයි මනස සැහැල්ලු කරගන්න විදි. ඔලුව සැෑල්ලු කරගන්න විදි. එක කොට වෙන කෙනෙක් ඔබට නරක නපුර වචනයක් කිව්වාහම ඒක වචනයක් හැටියට හලා හිතන් අයින්කර ලොලෝ සහැල්ල කරගන්න එක. වෙනෙනෙක් ඔයාට දොසක් කිව්වාම ඒ දොස ඔයා තුළ තියෙනෙක්නම් ඔයක හදාගන්න වහන්සි ගන්න එක. ඒතු ඒ දොස ඔයා තුළ නැත්තන් ඔයා ඒක ගණන් ගන්න ඇතු ර ෙක් කරල දානක එක ගුණයක් පන්නත්. එක ලස්සන ගුණයක් එහෙම කෙනෙක් ගාව තියනං ඔබ කොච්චර ලක්කාර යද්දය. කොච්චර වාසනාවන්ති අද්දය. මනහරි රිල සිද්ධි සිද්ධිලෙ සැහැටියට බලනවා. ප්‍රශ්න හැටියට බලන්නේ නෑ. දරුව කෑමකන්න බෑ කියනවනං ඒකට හේතුව හොයනවා පුතේමකොුවද ගන්න බැරි. උයපුුව රහනැද්ද වෙන දෙයක් දැක්කද වෙන ඔලුවෙ වෙන ප්‍රශ්නයයක්ද හේතුව හයනවා. කාපංකාපංගිල ටොකවානි නෙනෑ බන්නේ නෑ මන් කේන්ති අරගෙන පුරන්න යන්නේ නෑ. මෙත්තා ගුණය මෙත්තා පාරමිතාප. කොට පින්නනති බ මෙත්තං භාවනම් භාවේත මෙත්තා භාවනාව වඩන්න මෙත්තං භාවනම් භාවයතු ව්‍යාපාදෝ සෝ පහිස්සති බලන්ට කිසියම් කෙනෙක් සියු බඹ විහරණ තුළ කියන මෛත්‍ර ගැන මේ කියන්නේ මෙතන ඔලුව සැහැල්ලු කරගන්න උත්සාහ ගන්නවන එයාට අනිත් අය ගැන වෛරය නැති වෙනවා අනිත් අයට නමට නම කැත කරන්න ඕන කියන එක ව කියෙනවා නැති වෙනවා අනිත් අයට බැනල්ලා අනුත්ඇයිගේ ඇද කියලා සතුටු වෙන්න පොඩි ජොලියක් ගත්තනං ඒක නැති වෙනවා. අනිත් එක්කන විනාස කරන්න ඕන කියන මේ ව්‍යාපාදය නැති වෙනවා යාගේ එයාගේ චරිතය මරන්්ඩ ඕන කියන එක නැතිවෙනවා එයාගේ ජීවිතය ඝාතනය කරන්න ඕන කියනෙ එක නැති වෙන එතකොට මේ මෛත්‍රී භාවනාව අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මූලික වසයෙන් වඩන්න කියැන්නේෙ දරුවන්ට. එතන ඉඳලා එයාට මේක කැමතිනම් තව පුළුල් කරන්න පුළුවන්. මෙත්තං භාවනම් භාවයිය සෝ ඒ කන් දිසං පරිත්වා භාවන එක දිසාාවක් අරමුණු කරගෙන ඒ දිසාවේ ඉන්නයට. අනිත් දිසාාව එහෙම කියලා මේ පුළුල් කරන්න පුළුවන් විශ්ව එදක්වා. ගෘහයෙන් පටන්ගත්තා, දරුවන්ටස් සමහරු අම්මලයි නෝ දරුවන්ට මෛත්‍රීිය තියෙනවා මහත්තයට මෛත්‍රිය නෑ. සමහර මහත්තතුරුවින්න්නව දරුවන්ට ඒක තියනවා තමන්ගේ නෝනට නෑ දවසම මැරීගෙන වැඩ කරන නෝනකිරරි නෝන හොඳ දෙයක් කළ හම ගුණේ කියන්නේ. කෑම ටික රහට ඉව්වාහම අනේ නෝනේ අදනං කෑමරිික රසයි කියලා කියන්නේ මොක දේ කිව්වා හමරයට සතුටක්ක නොන. එක්හොහ එකකාම. හොදක් කරහම හොඳ එක කියන්න ඩෝ නරකක් වුණාම එකනං හරි නෑ ගෙන එක කියන්නඩෝන්. මනෝනලත් එහෙමයි. අපිට අදහත්ස්ුවමාරු කරන්න පුළුවන් ජීවෝ විශේෂයක් නෑ පිනැත්ති. සත්තුන්ට එක බෑ. සත්තුන්ඩ ක්‍රියාවෙන් තමයි අදහස ප්‍රකාශ කරන්නේ. මිනිසාට පුලන් වචන කතා කරන අදහස ප්‍රකාශ කරගන්න. ඒක නිසා මෙත්තා ගුණය සහිත අම්මලා ඉන්නවා. මෙත්තා ගුණය සහිත තාත්තල අපපච්චිලා ඉන්නවා. මෙත්තා ගුණය සහිත දායක කාර්කාදීෙන් ඉන්නවා පන්සලට. මෙත්තා ගුණේ සහිත හා ස්වාමින් වහන්සේලා ඉන්නවා පන්සල්වල මේක හරිම ලස්සන. හරිම ලස්සන ගුණයක්. පිටාටෝපයක් නෙවෙ. පිටාටෝපයක් මෙත්තා ගුණය මනසේ පුුණ කරනකොට මූුණ ලස්සන වෙන කිය. තින් ොඩාක් දෙෙන ්‍රීම් ගලනය මුල් ලසන කරගන්න කමක් නෑ හැබැයි මෙත්තා ගුණයතු වඩන ගමම්ම ක්‍රීම් ටික ගෑවෙනවන තව කොච්චරනමු දැයි අධ්‍යාත්මය අත්ලස්සනයි පාහිර ලස්සනයි. අපි දැන් ඊගාවට දෙවිනි කාරණාවට යමු අපේ තින වෙලාවත් එක්ක. කරුණං භාවනං භාවයතු විහිංසා විහිංසා පහෙසති. කරුණං භාවනම් භාවේත, කරුණාව කියලා කියන්නේ මෙත්තාව වඩපු කෙනෙක්ගේ මෙත්තාව ප්‍රගුණ කරපු කෙනෙක්ගේ මෙත්තාව ප්‍රගුණ කරලා අවසාන නම් එක මොහොතින්ක කරන්න බෑ සතියෙන් මේක කරන්න බෑ මාසෙන් බෑ කාලි උත්සාහහිෙන් යන්ඩෝන බෑ කියන කෙරෙනෙ නෑගන එක නෙවයි අපි හැම්මතිස්සෙම එකම දී හදාරන්ටෝන එකම දී ජීවන් කරන්න ඕන එකම දේ හිතට දෙන් ටෝන. ඒ එකම දේ යහපත් දෙයක් වෙන්ට. අයහපත්දේ නිතර නිතර දුන්නොත් අපේ ඔුලු යහපත් වනවා. අර මහිලා මොක ජාතක එහෙම කියන්. මෛත්‍රිය මනසට දීලා තරමක් එයා ඒ ගැන ප්‍රගුණ කරපු කෙනෙකුට තව ගැඹුරට ඒක අන්ඩෝන නං. තව ගැඹුරට ඒකට අන්්ඩෝන්නම් එක් ගැඹුරු අවස්ථාවත් තමයි කරුණා කියල කියන්න. රුණා බණපොත විස්තර කරනවා කරුණාවත් මානසිකයි මානසිකයි මනසට ඒකයන්නේ අනිත් අයට විපතක් පත්වෙලා තියෙනකොට අනිත් අයට දුකක් පත්වෙලා තියෙනකොට ඒ අනිකාට පත්වෙච්ච දුක ගැන තමන් ඇති කරගන්න සහකම්පනය එක ඒකට දුකක් තමනුත් තමන්ටත් දැනෙන ස්වභාවේ අද කාල මේ ගුණේ ඇතිකරගන්නකොට මොලේ හොඳටම තියෙන්ටෝන. සමහර බොරුකාරයෝ ඉන්නවා. සමහර රැවැටිලිකාරයෝ ඉන්නවා. විවිධයින දැන් අපේ ළමයෙක් මට පහුගේ කාලේ මංගාවටපු ළමෙක් හා සම්බන්ධ සිිද්ධියක් ඒ ළමයඇතම මට කිවවේ. යාගේ අම්මයි තාත්තයි ටික සැර ඇත්තටම යා කියන විදිහට ඉතින් එයාගේ ගුණයක් කියන්නේ. හමරි පේස්බුක්කින් එයාගේ ගුණ කියන ළමයෙක් සෙට්ටුණා ඒකන වචචන සට්ටන ඊට පන්සේ මෙයා එ කතා කර හම පුද්දුම කරුණාවන්ත කෙනෙක් එයාට හිතෙන හැටියට මහාකරුණාවන්තයි හරිම කරුණාවන්ත එයා කියන එකම තමයි එයා කියන අදහස එයත් පිළිගන්නයි ඊට පන්සේ ටෙලිපෝර් එකෙන් කතා කරලා නම්බර හෙම දාගෙන පේස්බුක් එක ටෙලිපෝර්ණ එකෙන් කතා කර එතකොටත් හරි කරුණාවන්තයි පස්ේ ටවු් දවසද දෙන්න කතා කරන ටවුන් කේදත් හම්බුණ ඒ හරි කරුණාාවන්තයි ඊට පස්ස දෙන්න කතා කරලා ටවුන් එක රෝම්ස් තියනෝනේ පිටරටිංහාපුජ ජාරා සංගල්පයක් ඒඉතින් අපේ රට මේ ඉන්න තැන තිමි නිසුනෑ මේ දවස්සලටක් අමාරුයි තමයි රෝම් එකේද හම්බොුණ ඊට පස්සේ මෙයාට නින් දෙෙන් අවදි වෙනකොට මෙයාගේ කනේතිබිච්ච කරාපු දෙකත් නෑ මෙයාගේ පස්සකේති බිච්ච සල්ලිත්නෑ හැඳනුම් පතනං ඇතු දාළකින් තියෙනවා සල්ලිත් නෑ. එතකොටට මෙයාගේ කරේති විචරත්තරම් බඩු ටිකත් අතේති විච්ච වල ටිත් ඒවත් නෑ. මේ උපන්දිනට අතා අම්මන තාත්තදීපු මුද්ධත්තිබන එකත් නෑ. ඊට පාසේ දෙමවපිය පරපුරෙන් පස්සේ ඊට පාස අතියකින් විතර වෛද්‍යවරු චෙක්කර ලබල්ල කියනවලු මේ අම්මගින් තාත්තකින් ඔයාට හමුවර ගණ දෙවියෝ දුන්නයි කියලා කියන නොවනයි පතිනි මවු දුන්නයි කියනර මොකක් දෙකයි ඒකත් නැහැයි කියලා සිහියනැයදන්න. ඔහොම කරුණාව පෙන්න හොට බරි තින්නෝ. එතකොට ඔහොම අයතින්නෝ හැබැයි මේ බුද්ධාගම කියන කරුණාව ඒ වගේ හොට බරිියන්ගේ වැඩක් නෙවෙේ හරි අවබෝධෙන් තමයි කෙනෙකුට උදව් කරන්නෝට සහ කාරණක කෙන අඳුනගන්ටෝ. සමහර වෙලාවට අපි ඇසුරට එඩ හිතුනහාම කෙනෙකට ය හරි කරුණ අවක් අපිට පෙන්න්නන. සමහරලාට අපේ තියන ප්‍රසිද්ධිය නිසාවෙන්න පුළුවන්, අපේ තියෙන ලස්සන නිසාවෙන්න පුළුවන්. අපේ තියෙන ආර්ථිකේ නිසාවෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙනද අපේ තියන සම්බන්ධගන් නිසාවෙන්න පුළුවන්, විධ හේතු නිසාපය ඇසුරට එන්න පුළුවන් කෙනෙක්. ඒක හරියට අදුරගන්න බැරි වෙලා, යාකාරණික කියල ඔබ හිතුවත් අර කෙල්ලට වඋුණට වඩ බරපතලක ඒස්සුබට වෙන්න පුළුව. එහෙම කරගෙන මෝඩකමට එහෙම කරගෙන බුදුරජාණන් වහන්සේ එහෙම බයින වනවෙයි. ුදුරජාණන් වහන්සේ දේශනා කල තිෙන ඉට වඩා ලස්සන ගරුණාව. මොලෙත්තක්ක ගරුණාව. මෛත්‍රියත් එක කරුණාව මෛත්‍රිය කියල කිය යගේ කැපැත්ත බලක නවෙේ හැම පැත්තම බලනවා. සමහර කපට ඉන්නවා. සමාහර කයිරාටිකව ඉන්න. ඒ හැම දෙයක්ම බලල කාලයක් ආසරය කිරීමන්තා මේ ගුණා අඳුර ගඩ කියන්න. එක පාට දැක්ක ගමන් හිත වැටුණා වාසනාව දොර ඇරුණා කියලා වැනලා බැඳලා. ඊට පස්සෙ සතති ඩිවෝස්යෙන් නගේඒ කරුණාවෙන් වැඩන්නේ. ඒ මෙත්තාාවෙන් වැඩක්නේ. එතකොට අනුන්ගේ දුක දුකක් හැටියට අඳුනගන්න කපටිත් තින්නවා. ඒකත් හරි යට අතුුරගණ්ටෝන කරුණාව කියන්න උතුම් ගුණයක් අනුන්ගේ දුකේදී තමන්ගේ හිතත් දුක්වෙනේ එක. අනේ මෙයාට දුකට පත්වෙලා මෙයාට උදව් කරන්නඩෝට. මෙයාට උපකාර කරන්න බුදුරජාණන් වහන්සේ සුනීතට කරුණාව පෙන්නවා. සෝපාකට කරුණාව පෙන්නවා. එදාතිවිිච්ච කුලමාද කඩල පාසනටගත්තා. සෝපාගට හෙම් සැලකුව වගේ බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ පුද්ගලයන්ට බෝධි චිත්තය බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙරුම්පුරණ කාලෙත් බුදුනෙන්ම් පසි තේව කළ අපි එකක් දෙකක් නෙවෙ. ඒ බුදුගුණේ තමයි අප ඉස්සර පින්පොතක් කියලා ලිිය්වි මොකද අපිකරන යහපත් වැඩ අපිකර පුතුම් වැඩ අපිට අමතක වෙනවා. අපවිිට වැඩිපුර මතක තියන්න තමන් කරපු අයහපත් වැඩයි. වෙනය තමන්ට කරපා යහපත්තරේ ඕ මතක තියාගෙන ඕ නඩත්තු කර එක තමයි යොයි මොලවල ගොඩත් දෙනා කරන්නේ. ඔබ හෙම නැති ඇති සමාර විට ඒමත් දන්නෙත්නේ ඒව නඩත්තු කරනවා. එක හරි අමාරුදය. හරි අමාරුදයක්. තමන්ට අදාල නැති දෙයක් කරන්න නඩත්තුන මේ නෑ යහොද නෑ මේ නෑ යහොදනෑඒ අකුස්සල දන මට ඒ හරි දේශපාලනය වගේ. දේශපාලක්ඥයන්ට ඕන ජනතාව පොහොසත් කරන්න නෙවෙයි. දුප්පත් කරලා තියන්න දුප්පත්කම නඩත්තු කරන්්. ටකරන්ටිකක් බෙදලා වහලට උළු ටිකක් බෙදල වැසිකිිලි කටක් බෙදලා ඒගොල්ල හොඳ ඒත් දුප්පත්කම තියෙනකං අසීමිත ධනයක් තියන පුච්චිරලෝ ලංකාවෙත්තිනව ලෝගෙතේම. හැබැයි ලෝකයේ දියුණු රටවල් වල රටවල් ගෙන යන්න ක්‍රමවේදයක් හදලා තියෙන. අපේ නූගත් රටේ ජනතා රට ගිනියන්න ක්‍රමවේදයක් නෑ අපි කරන්න එක එකකායිංකලදානු. ත් කරන අයි කරන පත්කරන අංගරමී ය පෙේද නං වෙන දනම් මොලේ පාජ්‍ය කරල කත්තර ගහලාවෙ අයින් කලේ ගෙදරටම ගින් ගහල ලෙවෝ. ඉතින් දැන්දී ියුණු වෙලා තියෙන පෙරට එහෙමඒකුත් නෑ. දැ පෝලිින් අඩිවෙන්න පයකත් නෑ ප්‍රශ්නයට නෑ ඒ අත්නෑ ඉති ඒක නිසා බුද්ධිමත්ව තමයි කරුණාව කිය එක දක්වන්න ඩෝන ඇතෙම් හොට බරී දේශපාලක්ඥන්ගේ විසින් විවිධාකාරයන්ගේ විසින් එනවා ඒ කරුණාව නෙවී කරුණාව කියලා කියන එක පැහැදිලි කනා අනුන්ගේ දුකට දුක්වෙන් ඕන ඒ අවංක එකක් අවංක එකක්. හැබැයි ඒ ඒ ඇතිවෙච්ච කරුණාව අනුන්ගරෙහි දක්වන්න අත් යනවා එක කා එකයි. නැති කෙනෙක් නං උදව්ක් කරනවා බැරි කරෙනට උදව්වක් කරනවා පන්සලට උදව්වක් කරනවා හාමුදුරුවන්ට උපකාරයක් කරනවා ලෙඩෙකුට බෙහෙට්ටි එකක් දෙනවා දිකට තියෙන කොන්්ඩ එකපල පිළිකා රෝහල්ට දෙනවා ඔයි වගේ දේවල් කරනවා. සල්ලි ම ඔන්න පින්කංගරන්න සල්ලි වල නොත් පින් ක අගරන්න පුළුවන් හැබැයි ඒවා කුසල ධර්ම වෙන්නේ මනසනු මනසනු. මුදිතන් භාවනම් භාවේත මුදිතන් භාවනං භාවයතු අරතින් පහෙස්සති. මුදිිතාව කියල එකක් තියනවා. දැ මුදිතාව කියල කියන ගුණය ද මේ කරුණු ගුණ මේ පැහැදිලි කරන්න එක කරුණකට එක පැයක්කත් ඕන. අපි මේවා සාකච්ඡා කරනවා කෙටියෙන් ඔබට මේ හැදිවීමක් හැටියට. ඉදිරියේදී අපි මේවා ජීවිතවල තියන හැටි ජීවිතවට ඇතුළ කරගන්න උනන්දුවෙන අයට එහෙම කරන්නයි. සමාර්ගනා නේ මට නගොමක්ත් ඕන්නේෑ මට ගුණියගුත් ෝන්නේ මං ඉතින් බණහන්්ඩෝනෙන් දහනවා මටේවයන් තේරුමන්නේ මට සල්ලි තියෙන ඇතිවෙන්න මං ාලබීල ඉන්නමන්නෑන්ට සලකන හමකිල කියන්න පුලුව. එහෙම කරනයි. හෙම කලාට කමක් නෑ. ධර්මයට අනුව තමන්ට ජීවිතය හැඩගන්න ඕන නම් මේ විදිහට කරන්නත් ඔබට පුළුවන්. එකැ මම මේ කියන්නේ. එක සමාජ වටඟ. මුදිතං භාවනංභාවේත. මුදිතාව කියල කියන එක හරි මම අරුවි පෙන්න්නත්ති. ප්‍රථ්ජනගෙනෙකුට හරි මම අරුවැඩක්. මෛත්‍රියත් පුහුණු වෙච්ච කරුණාවත් පුහුණු වෙච්ච හිතකටම තමයි මේක ගැලපෙන්නේ. ඔබතාම මෛත්‍රියත් හරියට වඩල නැතුව, කරුණාවත් හරියට වඩල නැතු ඇැ බෙලාටය වඩලලා ඇති මේ හරියට දන්න එහෙම කෙනෙකුට මේක හරි අමුත්තක් හැදියට පේන්න පුළුවන් මුදිතාව කියලා කියන්න පිනවත්න අනුන්ගේ සැපේදී දැන් අපි කලින්කිව අනුන්ගේ දුකේදී දුක්වීමනි ඒ දුකට පිහිටවීමනි කරුණාව කිය ලාබි පැහැදිලි කර මමේ සරලවම ඔබට පැදිලි කරන්න කරුණාව කියලා කියෙන අනිකාගේ දුකේදී දුක්වීම සහකම්පනය ඒ වගේම දුකට තමන්ට පුළුවන් හැටියට උද කිරීම බැංගුවෙන් පොලිගේට සල්ලියරං උදව් කරන නනව තමන්ට තියන ධනයේ උතුරායන කොටස්වලින් තමන් කෙනෙකුට දෙනවා. දනට පිනට ගෙදර දුරට දුන්නේ මං කිය කියෙන්. රමු කන හාදුරු ලේප සිින්දුවක තියන්නේ. ඒ වගේ අපි හම්බත් කරනවා හරි හම්බ කර පුදේවල් දුක්මහන්සිේ ධනට පිනට ගෙදර දොරට දුන්නේ මං හිතේ මනාපින් කියල කියන ද මංග වඩාපු මහත්තය කියනවා අපේ හාමදුරන මට සට් සට්ට එක ගලවලා බාතරුවමකට වච්චන්න නෑන කියලා කාරි ප්‍රශ්නයක් කියලා. ම මහත් ඔයයාගේ ගේ මහත්තක් නෙවෙ නෑන මංහදපු මගේගේ කවරව හොරුයි න්නොත් නෑනෑ මං භාතරුවමකට යනකංගෙතන මගේ නොන මගේ සාක්කුවට බහින වගේවා සිම්පල. එතකොට ගෙදර දොරට දෙන්නේ කැමැත්තෙන් නෙවෙයි එක එක පේ එක ගෙදරදොරට දෙන මදිී වෙලා මොකක්කට් කන්නවද එහෙම දන්නෙත් නෑ ප්‍රශ්නය හරියට අඳුරගන්නතු අප විඳමක් දෙන්න බෑ නමුත් එහෙම කිව්වා එතකොට පින්නත්ති මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපේදී අනිකා සතුටු වෙනකොට තමන් අසතුටු නොවීම කරුණාව කියලා කිව්වේ අනුන්ගේ අසතුටයේදී තමන් ඒක තෝර ගැනීම. තමන්ට පුළුවනම් උදව කිරීම. මුදිතාව කියන ගුණයක්. මුදිතා ගුණේ කියන අනික සතුටු වෙනකොට තමන් අසතුටු නොවීම්. මේක හරි අමාහරු දෙයක් දැන් එහා ගෙදර මනුස්සයා උගේ සල්ලිවලින් උගේ ගේහදන්න වැලිටැක්ට්‍රියක් ගෙනැත් දැම්මම. හාගෙදෙකාට පෙසර වැඩි වෙනවනේ බින්නති. පෙසර වැඩිවෙලා දෝස්තරහම්බවෙන්න ගිහිල්ලා බෙහෙතුත් පෙතිත් බිහිලා මයන්ත. මෙයාගේ හතපහක ප්‍රශ්නයක් නෙවේ නමුත් මේගේ මනසේ ප්‍රශ්න. අනික දිියුණ වෙනවයි කියන ඉරශියාව. අනික දියුණු වෙනට තියෙන නොකැමැත්ත. අනිකකට සැපක්කෙනවට තියෙන නොකමැත්ත. ඒක ප්‍රතජ්්‍යනයන්ට සංසාරය දික්කරන භවෙන්භාවය දික්කරන, ගේ මනසේ බුද්ධිවර්ධනය අඩුකරන තරමේ පාපකර්මයක්ාපකර්මය. අනිත් කෙනට අනිත්ගෙන සතුටු වෙනකොට එයා සමඟ සතුටු වීම කියන දෙවැනි අවස්ථාව. එයාගේ සැපට තමන් ඉරිසියානො කිරීම. මගේ පුතත් පන්තිගිය. එහාගෙදර පුතත් පන්තිගිය දෙන්නම එක පන්තියට ගියේ එකට ගැන ගත්තේ. මංගේ දරුවට උදව් කරලත් තියන. හැබැයි ඒ දරුවවා ශිස්සත්වට වැඩිලකුණු ගත්ත හම ඔන්න කයින් තියනවා. අපේ කාට ටොකු වයිනවා තොට තමයි බැරි අරෝට පුළුවන් කියර අර්ථය නො කැමැත්ත ඉති ඒ වගේ කෙනෙක් අම්මා කෙනෙකොට සුදු සුද මාතෘත්වය කියනකට සුදු සුද ඒ වගේ කෙනෙක් පීතෘත්වය කෙන උතුම් වචනට සුදුසුද ඒගොල්ල පින්න අත්ති මවපියවරු නිව ඒ කල් මවපියවරුණේ ඒ වගේ අය දරුවෝ ඉන්න ගෑනු කෙනෙක් දරුවෝ ඉන්න පිරිමි කෙනෙ. කෙනෙකුට දරුවෙක් ලබන්න දරුවෙක් දෙනවා කියලා කියන එක මහ වැඩන්නෙවෙයි. ස්ත්‍රී වර්ගයා පුරුෂ වර්ග්‍යයා එකට ජීවත්වෙන ගොට ලිංගික ජීවිතේ දරුවෝ හැදෙනව තමයි. හැදෙන්නේ නැත්තන් තමයි ප්‍රශ්නේ. දරුවෙක් බඩට ගත්ත කියන්න මහා උජාරු වැඩන්නෙවෙයි පුංචි වැඩක්. ඕන කෙනෙකුට කරන්න පුළ. මටත් පුළුවන්ගති මං කරන්න ම මහනලාන ඉන්නේ. ඕන කෙනෙකුට පුළුවන් දෙයක් සතහා සර්වයක් කරනවාන. සත්ව අම්මලත්තින්න නයි අම්මල හිවල් අම්මල එතකොට බලවා බැල්ල අම්මල එහෙමින්නවනේ. මිනිසෙක් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙන උදාරනාමය වෙන්නේ ඒ ක්‍රියාවෙන්න වේ පෙන් අත්දී මේ ගුණධර්ම වැඩීමෙන්. දොස්සර මහත්තෙක් කියයි දරුවෙක්කිින් එය අම්ම කියලා දරුවගේ අම්ම කියලා. අපේ සංස්කෘතියේ අම්ම කියලා කියන්නේ මේ ගුණධර්ම පෝෂණය කරපු වඩපු කෙනෙකුට විතරයි. නැත්තන් එයා මාතරොත්වයට සුදුසුනෑ දරුව ඉන්න. දරුවෝ ඉන්න හැම කෙනාම පින්නත්ති අම්මලා නෙවෙයි. දරුව ඉන්න හැම කෙනාම තාත්තල අපපච්චිල කියන උදාාරණාමයට ගැලපන්නේ නෑ. බුද්ධහක මේ කෙන මේ මගේ අලුත්බනක් නෙවෙයි ඇත් මේක කාලෙකින් අහපු නිසාඒ කලුත්වගේ පේනු ඇතිම කලුත්වය කන එක පරණට ැටිය මේ අලුත් ඇටියක් නෙේ එතකොට අනිකා සතුටු වෙන ගොට අනිකා දියුණු වෙනකොට අනිකාගේ අනිකාගේ සරීරයේ ලස්සන වෙනකොට අනිකාගේ මූුණ ලස්සන වෙනකොට අපිට දුකක් හිතෙන වනංඒ මුදිතා ගුණය වැඩි වැඩල නැතිකමී ප්‍රශ්ටය ඔබ ඒක යාගේවරද කෙරී හිතන්න නම් ඔබේ නොදෙනනවත්කමට යාගේ වරද කෙරී හිතනවා ඔබ දැනගන්න ඕන ඔබ මුදදිතා ගුණය කොත්තර වඩලත් ඒ වගේ සිද්ධියක් වෙනකොට අනිච් කෙනා ලස්සනට ඇදන් ගෙනකොට ඔබට ඒ දුකක් වගේ හිතනවනන් ඒ ඔබේ මනසේ ආධ්‍යත්ම මනස වර්ධනය කරල නෑ මුදිතා ගුණය ඔබට ගොඩයි ලොකු ගෙවල් ඇති ලොකු යනවාහ නැති ඒක වෙන එකක් එක වෙනත් දෙයක් මේක වෙනද දෙයක් ධර්මය ප්‍රගුණ කිරීම වෙන දෙයක් මුදිිතා ගුණය වඩන්ට ඕන ගුණේ වැඩි වහම වැඩු වඩන්ඩ වඩන්න තමයි අපිට අර්තිය ඇල්ම බැල් ඇල්ම පවා නැතිවෙන්නේ අනිකාගේ සැප අපි සතුට වෙනවා සිින්දුවල නං කියන ඔබේ සැප මගේ සැපතැකෙල් නැම ඒව සිින්දුවල විතරයින ජීවිතේ තුළ අ සව් බම්ඹ විහෙරෙන්න්න තමාර තුළ තියනව එක වෙන නට කියන්නේ අන්නෙත් නැතරම කියන්නේෙ නෑ කියලා කියන්නේ හංගලා කරන එක නෑ අංගන්නෙත් නෑ. ප්‍රඥාවන්ත මනුස්්‍යයා මෙ අදිහා බැලුවහම ඒ බලන විදීවලින් එයා කරන කියන විදි කතා කරන විදි එයා ජීවිත හසුරුවන විදි ගෙදර ප්‍රශ්නවලට මුහුණ දෙන විදුලිබිල ලයිට් බිල වතුරබිල අඩුකරන හැටි කාලය කළමනාකරණය කරගන්න හැටි ඒවා ගැන අධ්‍යනය කරන කෙනෙකුට තේරෙනවා. මෙයා සිවූ භාාව විරන වඩපු කෙනෙක් කියලා එහෙමති හිරුම් ගත්තා මැති. එතකොට පෙන්නති මුදිතා ගුණය ගුණයක් වෙන්නේ අනිකාගේ සතුටේ එයත් එක සතුටවීම. අපි අපි බොහෝ වෙලාවට යාගේ සතුටේ එත් එක සතුටු වෙනවගල පන්න නවස්ථාථම වැඩි ඇ පෙන්න්න නවයාට එයාගට සතුරක් කියලා පෙන්න්න නව මෝනිින් හොදා ඉසුබභ උපන්දිනයක් වේවා එහෙම කියලා පෙන්න්න නවා. එීම කියන එක එකක් තිබීම කියන තව එක. තමන් එකව රත්තරංචේන එක තියෙනවා කියන්නේ එකක් ඒක රට වටේ මිනිස්සුන්ට පෙන්න නව කියන්න තව එක. හැබේ තමන් එක පලඳග නි හිතේ දකිනවා. දැක්ක කියන එක ප්‍රශ්න යන්නවේ. ගුණය වඩන්ටෝන. එය නිතර මිනිහි කරන එක තමයිඒ භාවනාව කියන්නේ. ඒ ගුණයි මංගාව තියනවද කියලා හෝ ත හොයා බලනව එක තමයි ගු වඩනව කියන්නේ. භාවනාවක් කියලකි වේකයි. වෙනමම වාඩි වෙලා ඉඳගෙන කරන භාවනාවක් වඩ ඕන නෑ. තමන් ඒක ඉදාම ගමන් බිමං ගැනකොට මනුස්්‍ය වාස්‍රය කරනකොට මිනිස්සුත් එක කටයුතු කරනකොට තමන්ගාවේ ගුණේ තියද කියලා හිතනකයි භාවනාව කියලකන්. එතකොට ඒ ගුණය අනිත් අයකර පතුරුවන්ඩ ඕනත් කල්පනාවේ. කල්පනාවේ. මුතිතා ගුණය, කසාද බැන්ැයින් පසේ හාමුවන ලවකයේ සොලනං හරිරයෙන් පෙන්න්නනවා. බඳින්න ඉස්සෙල්ලා ගොඩක් අය මුදිතකර පෙන්නනවා උපන්දින එනකම් බලංඉන්නවා. ඒක ගුණය නෙවෙයි. එ ගුණය රඟපෑම. රඟපෑම කියන්න එකක් ගුණය කියනතාව එක. එතකොට පින්නත්න මුදිතා ගුණය අපිට ඕන. මුදිතා ගුණේ සහිත අම්මලා අපිට ඕ අඩුයි අවශ්‍ය කර තිබේ. මුතිතා ගුණය සහිත තාත්තල අප්පච්චිලා අවශ්‍ය කර තිබේ. මුතිතා ගුණේ සහිත හාමුදුරුවන් වහන්සේලා අවශ්‍ය කර තිබේ ග නෑගෙන ක නෙවෙේ තව ඕන. මේ රට ලෝකයේ ලස්සන කරගන්න ඕන තව. නෑගෙන කනමකෙන් උපේක්කා ගුණය අව පුරල තියන පාලකි අපිට ඕන කර තිබේ. අපිට ප්‍රාධී සභා මන්ත්‍රීවරුම එතකොට මන්ත්‍රී පාර්ලිේතු මන්ද්‍රීවරු අපිට අවශ්‍යයි. අපේ රට නං විශේෂයෙන් අවශ්චයි ඔයත් තන්ටත් ඒ කොහොමද කියන එකමං හරියටම කියන්න දන්නේ නෑ මට ඔබ ඇත්තංගේ ජීවිතයේ රට දොට ගැන වැඩී අවබෝධයක් නැතිහින්දා මට තියෙන මනුස්යෝ වෙලිඳව වැටහීම නිසා. එතකොට පින්වත්න්නේ අපිට තව එක වචනයක් පැහැදිලි කර ගණ්ඩ ඕන ඒක ඔබ මම කියන කාරණාටික කොළ කෑලක ලියා ගන්නවනම් ඔබට එතන කරුණු හතරයින් තුනක් තමයි දැන් ලියවෙලා ඇති හතර උපෙක්ක පාලියෙන් උපෙක්කා සිංහලට උපේක්ෂාව උපේක්ෂාව. අපි කියවන කොල්ලන්ටත් පුතා අපේක්ෂාවට වඩා ලස්සනයි උපේක්ෂාව. පොදා පිළිබඳ හිතට වඩා ලස්සනයි පහන් සිතම කියනන ඉති මම ඉස්කෝලක බණක් කියන බන කියල කාරණ එතකොට කොල්ල එක් ඇවිල්ල කියනවා මම කියනවනේ පුතා අපේක්ෂාවට වඩා හැඩයි උපේක්ෂාව කියලා එතකොට වූ මට කියනවා අපේසාම් අපේ හාමුදුරුවනේ උපේක්ෂා ගැන තමයි මට මේ අපේක්ෂාව තියන්නේ කියලා ලට මෙ නං නං උපේක්ෂාව කියලා කියන්න පින්නත්න ස්වාධීනව යමක් දෙස බලන්න පුළුවන් හැකියාව ්නයක් දෙස බලන්න පුළුවන් සිද්ධියක් දෙස බලන්න පුළුවන් මනුස්්‍යයෙක් දෙස ස්වාධීන ඔ බලන්න පුළුවන් හැකියාව තැමන් ඔබට උදාහරණයක් කියන්න දැම් බලන පාරි ජෝඩු දෙකක් යනවා කියලා එතකොට ඔබ බලනවනේකින් හොඳ ජෝඩුවම කක්ද කියලා ඔ බලනෝ ඒ ඔබ ඒක බලන්න කියලලා ඔබ විනිශ්චයට පත් කල තියෙනවද ඔබට ඒට බැලුවයි කියල වැටු පක්කම්ි ෙනවද විශ් මණ්ඩලයක හොඳ නරක බලනායනං එයාගේ වැඩු පටතා ඩියවටේරනය කර ඔබ පාරයන කොටමකද බල ඔබ මල්පොකුරු දෙකක් දැක්ක ගමන්. ඔබ බලනෝන මේක හොඳ එකමකක්ද කියලා අනිත්්‍යක මේක මලක් තැරිල මේක හොඳයි කියලා ඔබ එහෙම ැලුව කියල ඔබ තිය ඩමකක්ද. ඔබට එහෙම විනිශ්්‍ය කලාගල තින වැඩි අඩමගන්න ඔබ ල්පොකරන් ිද ගන්න යනවනං ඒත් මක්නෑ. නිකම පැත්තක තියෙන ඒ ැනෙහෙම් බලන්නේ. ගන්නෙත් නැත්තා? ඒ ඔබට උපේක්ෂා ගුණේ නැතිකව නිසා උපේක්ෂාව කියලා කියන්නේ එක දැන් ජෝඩුව දිහා බලන් ඒ ජෝඩුව විතරක් බල අනිත් ජෝඩුවට සංසන්ධනය කරන්නේ යන්න එපා. මල් පොකුරද ගහයේ පිපිලා තියෙනවනම් ඒක අනිත්්‍ය එකට සම්බන්ධ කරන්න යන්න එපා. ඔබේ පුංචි පුතා සින්දු කියයන දක්ෂ වෙන්න පුළුවන් අනිදදුව ගනිතයට දක්ෂවෙන්න පුළුවන් එතකොට ඔබ ගනිතයට දක්ෂක හොඳයි කියා ිපතාටක් කියියන්න්නේ යනවනන් අරබලපංකෝ අක්ක නිතේමනය කරන්න තොට සිදු කියා කොහෙ තනාගතය තියෙනෙකළ බනිිනවනං ඔබ ඒ බනින්නේ දරුවගේ වැරැද්දටනෙවෙයි. ඔබ ඔබේ තියන ආවේගයක් සංසන්ධනය කරලා බනින්න. පිින්නත්ති කවදාකවත් සංසන්ධනය කරලා බනින්න එප. ඇ මේ බන පටිත කරනකට මංගුලක් එම්ගේ පෝගෑම්ේ කට ඒ තාර්ත්තගෙනෙ කතා කරලා හරි දුකින් කතා කරලා කියනෝ අපේ හාදුරුවනම අපේ ගෑනිත් එක බෑ වෙන වෙන මිනිස්සු සංසන්ධනය කරලා මට බනින්නන්නේ කොච්චර ගැත් දුන්න ඇතිවෙන්නේ එක. එයාට නෝනගේ ප්‍රශ්නය නවීතියෙන්නේ. අහවල්ගේ මිනිහමච්චර හොඳයි තෝ තමයි නර. අ සංසන්ධනය කර බනිකට කවරවචාමතින. ආමුර මංව්‍යමතින. මගේ අඩු පාඩුවත් තියෙනවන කවරුහරමට ව්වටකමක් නෑ බැන්ට කමක් නෑ බැන්නත් මට කමනෑ බැන්නොතින් ඒ කාරණය ඇත්තන මං එක හදාගන්න බලනවා මගේ ඒක බොරුවන්න්නම සදනය තියෙන ට අදානයන මගේනෙවේ ඒ වගේ. එට කවුරුවත් ඔබවත් කැමතින සන්ධන කල බයිනවට. අර නෝන ලස්සනයි මේ උඹේ හැටි බලහඟු කියලා කියනවට කැමති නෑ. ති ඒ නිසා උපේක්ෂාව පා උපේක්ෂා ගුණය පාරමිතාව, පුරණ කොට අපේ නැතිවෙන්නේ ඔ තියෙන සැහැල්ලු ඇතිවෙන්නේ. සැහැල්ලු ඇතිවෙන්. පටිගය නැතිවෙන්නේ. පටිගයකෙන් අනි කෙරහිතිෙන වෛරය ක්‍රෝධය තරාව. සමහරයි නඕනේ ඔයා නම් මේක හොඳයි. දැ ඒ මනුස්සයකෙන යමනුසයන මේවා හොඳයි මේවා හොඳයි. මේවා හොඳයි මේවා හොඳයි කියල් හැබැයි අර. මට දුක්ක ඒකයි කියලා මනනාහරි ඇහෑල්ි කරන. යා උත්සලා උත්සල උසලා පොව ගණනවගේ වැඩ කරන්න. ය පටිකය තියනෙහිද. උපේක්ෂාව නැතිහින්ද. තකට උපේක්ෂා ගුණය මනසේ පිරෙන්ඩෝන්. උපේක්ෂාවෙන් පිරුණු මනසක් වෙන්ඩෝ නොබ. එතකොට තමයි මොලේ මොලේ වනත් යහපත් ශ්‍රාවයන්ඉන්නේ. ගොඩක්දනට සරටන පැමන් වගේ ශ්‍රාවයන්ම් පිළිබ ද මනසේ ප්‍රශ්නය නෝ. එතකොට කියලට පේයන දයනම පේන්නේ සමාජ තියන තියන්නේවි පේන්නේ කියයන්න ඕන දේනව කියවන්න ඒවාගේ තකට මේ ගුණධරම වඩන කෙනෙක් මනත්ස පුද්දුම රිලක්ස් පුද්දුම සහැල්ලුවක් ඒක ඔබට ඔබෙන් පටන්ගන්නත් පුළුවන් අවශ්‍යනම් ඕ නැත්තඟ ඔන්න අතැරල්ද අවශ්‍යනම් පුළුවන් තමන්ට මෛත්‍රී කරන තමන්ට කරුණාව දක්වනො. තකොට තමන්ට කරුණාවද තන්ගේ අඩුතැන් අපි පුරෝගණඩ බලන තමන්ට මුදිතා සමාහරු ඉන්නොත් තමහර දායකයෝ ඉන්න අපේ පන්සලට තිරිසියා කරන දායකව හිතන්නක පන්සලේ දියුණෝටත් තිරිසියා කරන මනුස්්‍යය අපේ රටේඉන්න. ඔයත් එහෙම නැතිව ඇති එතකොට ඒ ඉරිසියා කරනකින් විපතකාටද . ගිනිකූර පත්තු කරනකොට අපිට ආලෝකය ලැබුණට විනාසේ වෙන ගිනිකූර. කෝපය වෛරය කේන්තිය අපි ඇතිකර ගත්තා මයික අනිකට යන්න නේ තමනුයි විනාසේ වෙන්නේ හැබැයිඒක අර ගිනිකූරන ආලෝකයේ වත්වනවා මෙම ආලෝකයක් කන්න. එතුකට මේ අපි බෞද්ධ ප්‍රතිපදාව හැටියට, එකුගේ ජීවිතය ලස්සන වෙන්න, ඇඟපත ලස්සන වෙන්න ලෙඩරෝග අඩු වෙන්න මූුණ හැඩවෙන්න. සමාජය පැහැපත්වන්න. සමාජි ක්‍රියාසීලි වෙන්න නං බුද්ධහගමේ උගන්නන ධනාත්මක සංකල්පේ තමයි මනස වෙනස් කරන එක සියව්බඹ විහරණ වලින්. සියවබඹ විහරණ පුරණකොට මනස වෙනස් වෙනවා. සියව්බඹ විහරණවලින් මෙත්තාව වඩලා. ඇගේ සීනි අඩුකරගත්ත මනුස්්‍යයෝ ඉන්නෝ ලංකායි. කරුණා ගුණය වඩලා දරුවගාවත් කේන්තිගින් කෑගහන අපපච්චිලා කියලා කියන අයි. මංගාවට ආපු. ඒගොල් බොහොම හොඳ මනුස්ය වෙලා ඉන්නවා. බොහොම හොඳ මනුස්සය වෙන්නවා. මුදිතා ගුණය වඩලා එක මනුස්්‍යෙක්කාාව මංගාවට තරුුණලමෙක් එයා දවසකට සිකරට කියා බොනොවද කියනක යාවත් දන්නේ. මංගේයත්ක කතා බහ කර කර හොදයට කතා කර කර මංකිුව මහත්තයා අපි සිකරට බොන එක අඩු කරන්න ඩෝන්න බොන්නක ඔය කොච්චර සිකරටත් බොනවද කියලා ගඩන් කරන්ගට කියලා අපි මොකොක් සීමාවත් දන්නතුව මොකක්ද කියලා දන්නතු නවත්තන්න නවත්තන කිවට වැඩන්නන අරම්බල කෑගහන්නවා කියලා පඩකරන් පඩ කරන්න පඩ කරන්න කියගන එහෙම නෙවෙන්න දරුවන්ට කියෙනන පුතේ අර ගනිත පාඩම මේ වෙලාවෙ මේ පැයතුළ ඔය හදන්න මං එක බලන්න පැයිඉවරල දරුව හැදුවම්ඒ බලල් රයි්දාාන්ටුව. එහමට ඔය පාඩන් කරන්න පාඩන් කරන ගොට ම ත මොකක්ද පාඩ කරන්න ළමය කියන්නේ නොදන්නගෙන වැරදි සිද්ධ වෙනගෙන අම්ම කියන්නේ තාත්ත කියන්නේ වැරදි සිද්ධ වන්නේ නැති කෙන දායකය කියන්නේ වැරදි සිද්ධ වෙන වැරදි සිද්ධ කරන්න පුළුවොන් ගෙන හාමුදුරෝ කියන වැරදි කරන්න නැති කෙන අප එහෙම හැකින්තම බලන්නේ මිනිසා කියන වැරදි කෙන පාලකය කියන වැරදිවන්නේ නැති කෙන පාලකය වැදක්ුණ ම හෑගහගහ කියන්නේ. අවස්ථ නීතිය කියලා කියන්නේ නීති කාඩත් එකට ක්‍රියාත්ම කරන්නගෙන මත් එක්කෙනට එක නීතියක තවකිෙනකොට තව නීතියකුයි තියන එතන ප්‍රශ්නයක් න මනුසයන් පිහිඩනයක් කියන. එහම බෞද්ධ රටක්කවට ලංකාේ බුද්ධාගම විතරන්නේ නැත්ති. බෞද්ධ පූජනය වස්තුට සලකන රටක්නේ බුද්ධාගම රකිනන පූජනය වස්තු රකින එහෙම එකක් නතින් ඔබ. ූජනිය වස්තු කින බෞද්ධයෙක් නං ඔබ බෞද්ධකමෙන් වැඩක්නෑ. ඔබත් බෞද්ධයෙක් වෙලා පූජනය වස්තුත් රකිනවනං ඔයා විශිෂ්ට ෞද්ධයෙක්. ඒ කොල්ල තමයි අපිට ඕන. ඒවල තමයි රට ඉන්ටෝඕන එක කොල තමයි ලෝකට ඉටෝ. ඔබට ඔබේ නිවසේ තියන ප්‍රශ්නයක් සාකච්ඡා කරලවත් විශසඳගන්න බැරිනම්. ඔබ පන්සලෙෙන් ඒවට උපදෙස්කන්න්නටඕන. එමනත්ද දන්න හාමුදුරුවන් දැන් ඔයා අපිත් සමලාට වටසැ් පන තමාරු පයගණන් කතාගන. තින් ඒග තමාරුන්ට අහගෙන හිටියත් ඇති. අපේ ම්‍යවන් දැක්කවගේගෙන අහගන ඉටීමෙන් පවනවා. ගැන මිනිස්සු හරි මානසික පීඩනින් ඉන්නේ. ඒ පීඩනේ පිට කරගන්න ක්‍රමගෙන තමයි මේ බුද්ධාගමය ගන්නන්නේ සිව් බඹ විහරණ කියලා අපි මේ සාකච්ඡා කරන්න. වට පින්නත්නේ අපි මේ බ්‍රහ්ම විහාර හින්දු සමාජයෙන් වචන ගත්තට අර්ථයේ පුරුවන්නේ බුද්ධාගමින්. බෞද්ධ අර්ථයක් තියෙන්නේ. බෞද්ධයෝ කියන අය තුනරුවන් සරණ ගපු අනිත් අයත් එක්ක ගණු දෙනු කරනයි. දැම් බලන්න අනිත් අය ගනු දෙනු කරන හුරු එහම අපි එකම රටකනාය කියකට එතකොට ආයතනක පදානියකට ඉස්කෝලක පිංශිපල් කෙනෙකුට උගන්න ගුරු ඒකොල්න්නට මෙවතිෙන්න්නද. අද චෝදනා එන්නම නැත්තේ කොල්ලන්ට කියලා ගොඩක් අයට ගොඩක් අයට තමයාගේ ප්‍රශ්නයක් වනාාම සමහර ගොම් පින්සිපල්ල ඉන්නවා ඌට ගහල ස්කොලෙන් අස් කරනවා එතකොට ඒ පින්සිිපල් හිතන්න එපෑ මේ ප්‍රශ්ණය තමන්ගේ දරුවට උනාාන මේ දරුවගේ අත්වීන් සාතිකයේ මෙ ප්‍රශ්නයයක් කියලා දුබන හමූ කොහොමද වෙන ස්කොලට යන්නේ යාගේ ජීවිත පිංසිිපලට වගේ කියීමතිඉන්නකෝලය හදනක නෙවේ. ළමයි හදනක. අද පිසිිපල්ල කරන්නේ ඉස්කෝලි හතනක ළමයි හතනකනේ ගොඩක් පිංිබල හැම කෙන ගැනම නෙවේ ගොඩක් හාමුදුරුව කරණ්ඩෝන පන්සල හදනක නෙවෙයි මිනිසු අදනක. මිනිස්සු හැදීම සඳහා පන්සල හදනක මිනිස්සු හැදීම සඳහා පන්සල මිනිසු හදනවා කියනෙ ලේසි නෑ ඒෙච්චර අමාරු කාර්යක් අමාරුම වැඩක් මිනිස්ු බුද් බෞද්ධ කිව්වට බෞද්ධ නෑ ගොඩක්යි න්සලටත් ඉරිසියා කරන ඉන්න නත් ම මේවා ඔබට කියන්නේ සමාජි තියන දුරගුණ ඔබ තුළත් තියෙන. ඔබත් ඒවට වසඟ වෙලාද ඔබට ඔබේ බණඇහමේ ජීවිතයට හරයක් තියෙනවාද කියලා කියන එක එතවට පින්නත්න මෙත්තාසාගතයන චිත්තේන ඒකන්දිසම් පරිත්වා විහරති ස තතාදුතියන් තතා තතියක එකැනෑරම තරි බාණටක් ඉහලතැන්. තැන් ඔය මම ධර්මදේශනා කරකොට ගැඹුරු ධර්මයම කියන්න උත්සාහගන්නේ නෑබින්නත්නේ. මකින් ඒෝ බලාපෘත්තුවවෙන්නත් එපා මොකද ඒවා නොදන්නකමනෙවේ මට හිතෙනවා මේ මුල්ටික ඉගෙනගත්තේ නැතුව. මූලික බේෂක දාගන්නේ නැතුව. මේ ආර්යමාර්ගය කිය කියා. රහත්වෙලා කිය කියා නටනට කරන සෙල්ලම නිිකම් පොඩි රඟපෑමක්. විකාරයක් මායාවක් කියලා. අප බෞද්ධයා කියන්න මොලකාරයා. මොලේ තියෙන අයටයි මේ දැනු මෙන්නේ. මොලේ කියන්න එකක් හදවත කියන තව එකක්න හදවතින් හිතන්න බෑන හදවතට දැනීම් තියෙන්නේ. හදවතට හැඟීම් තියන්නේ. මොලේට දැනීම් තියෙන්නේ.ඒ නිසා මොලෙත් ෝන හදවතත්ව ඕන කියන එක තමයි මේ සිය් බම්ඹ විහරණවල කියන්න. සියව් බඹ විහරණොලු ගන්නන්නේ මොලෙත්තෝන හදවතත්ව ඕන කියන එක. අපිට මොලේ නිකං හම්බුුණේ. ඔබට මොලයාවි නිකං. නොමිලි. ඔබට මොලය තිය ැද් දෙ කියනක ම හරියට දන්න තියෙනවනං ඒ ඔබට නොමිලි ලැබුණේ. එක සල්ලි වලට ගන්ත නෙවෙයි. ඔබ හම්බෙනකොට මොල ළම අම්මක කුසේන බ්‍රෑන්්කින් අරංෙන්ට කියලා. එහෙම කිව්වනේ ඔබ කළ පෙර පිනානුව. ඔබ කළ පෙර පවානුව. පව්පින් අනුව තමයි ඔබට මේක ලැබුණේ.ඒ ලැබුණු මනස සමාජ හිතකාමීව යොදන්න ඔබ අසමත්නම් වෛරය, ක්‍රෝධය, දේශය, ඊර්ෂාව ඒවයින් ඔබ ඔබේ මනස පෙලනවනම්. ඔබේ මොලේ පෙළනවනං ඔබ හිතනවද ඔබටයි මොලේ ආයි නොමිලි හම්බේ කියලා. හොදම එක හම්බිද කියලා. ඔබ හිතනවද. ඔබට හිතෙනවදහෙම. බුද්ධාගමන ඔබට හිතෙනවද. අපි දුන්දේ තමයි ලබන්නේ. යහපත දුන්නොත් ්‍යහාපත ලබනු සිව්මබ විහරණ පුරණ කොට ඔබ මනසිං ඒක පිරුවට ඔබේ ස්වභාවය ඔබට කයින් ඔබ සමාජය හැසිරෙනකොට වට පිටා බලනකොට ඔබ ඔබෙන් සමාජයට මහා දෙයක් දෙනවා ඔබ සමාජයට මහා දෙේ ඒ අතින් දෙෙන එකක් නෙවෙේ ඔබේ හැසිරීම ඔබ තැනකට ඇවිල්ල හැසිරෙනවා කියන්නේ යනෝ යමෙකුට යමත් දෙනව හැසිරෙන විදිහ මිනිස්සු දිහා බලන විදිහ කතා කරන විදිහ ඔබ තුළකාරු නිකකම මෛත්‍රය මුදිතාව මිනිස්සු මහිනවා. මනිස්සු මනින නිසා හැදෙනවන වෙයි ඔබට හැදෙන්ඩවල නිසා හැෙන ඒ නිසා පින්නත්නී මම අද ඔබට පැහැදිලෙක් කළේ සිව් බම්බ විහරණ කියලා කියන බෞද්ධ බුදු දහමේ තිබෙන උතුම්ම සංකල්පය සියව් බඹ විහරණ නැත්තං එයා බුදු වනත් වැඩක්නෑ.සිව්බඹ විහරණ නැත්තං රටක ජනාධිපතිවනත් වැඩන්න සිව්වා විහර නැතුව කොච්චර පින්කංගලත්වැඩන්නේ අප ඒකින් කියැන පිින්කම් කරන්න පා කියෙනගෙන වෙයි සව්බාම් විහර නැව පින්කංගලත් ඔබට ඒවැය ප්‍රතිඵල ලැබෙනවා සිව්බාම් විහිරන් නැතුව වැඩ කරත් නමුත් ඒවත් තිබෙනව නං ඔබ කෙලිම් ටක් එක වැටෙනවා තුන් තරාබෝධය එකකට ඒක ඔබ ටික්මන යන්නයි තිය අමාරුයි දුක් අමාරුයි මහන්ස මහන්සේලා ඔබට මේ වැඩුවොත් හොඳයි කියලා මමාද පුර පසලොස්සක පොහොයි දවසේ නිර්දේශ කරනවා මේ ධර්ම දේශනාව සඳහා අපේ පැවැත්තුූ අපි නම් ගම් මුලින් සඳහන් කරන්නට යතුන ඒ ඇත්තැන් බලාපොරොත්තුව වන විදිහට විශේෂයෙන් පවුලේ ඒ සියලු දෙනාගම දියුණුව ඇතිවේවා ඒ අපි නම් සඳහන් කළ රෝහිණී ජයකොඩි ඉනෝකා ලියනගේ සචිනි කාරිවසම් කියලා කියන මේ අපේ දායක ඇත්තු ඇත්තන්ගේ නමන්නසීමිය පරලෝගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදං කරනවා ඒ නෑෑයෝ මේ පින් අනුමෝදංගවෙත්වා දුක්කති ස්ථානයක සිටිනනාන් සූපත් භාවට පත්වෙත්වා මිය පරලෝගිය සියලුම ඇත්තන් යහපත් වේවා කියල ප්‍රාර්ථනා කරගෙන ඒ මිය පරලෝග ඥාතීන්ට ආශිර්වාද කිරීම සඳහා පින් අනුමෝදන් කර සඳහා සාධකාරයක් පවත්තා. ඒ වගේ මේ සිද්ධ කරග ඇත්ත පින් ඇත්තට මේ ධර්ම දේශනා පවත්වන්නට අපිට දායකත්වය දැරුවේ විශේෂයෙන් අපි නම් සඳහන් කල රෝහිණී නෝන ඉනෝකනෝන සතිනි ඕෝන කිය ඇත්තන්ගේ ඒ ඇත්තැන්ඩත් මේ යහපත සඳහා මග පෙන්නීම ගුණය පිහිටලා ඒ වගේ මේ කටයුත්ත සඳහා ඇත්තන්ට මේ පින්කම සඳ හැ හැම අතින්ම සහයුග දැක්වේ අපේ ඕස්ට්‍රේලිය ය පදාන සංගනායක බෙරි සාග්‍යමුණේ සම්බුද්ධ විහාරාධිපති ශාස්ත්‍රවේදී රාජිකිය පණ්ඩිත දිකාමටොල්ලි විමලානන්දනායග හාමුදුරන් වහන්සේ විහාරස්ථානයේ වැඩි ඉන්න සියලුම හාමුදුරන් වහන්සේ ඒ සූල්ම කල්්‍යාන මිත්‍රයන්ටත් මේ පින්කම සිද්ධ කර සියලුම ඇත්තන්ටත් සියලොම දෙව අන්ගේ ආශේර්වාදය රැකවරණේ ිහිට ආධාරය ලැබෙලා සියලු කටුතුකාරණා සර්වප්පකාරයෙන් සාර්ධක වේවා සියලු බලාපොරොත්තු ඉෂ්්‍රි සිද්ධ වේවා කරන කියන මග නොමගනි වැරදිවේවා බලාපොරොත්තු සාර්ථක වේවා සියලු කරදරදුරුවේවා සියලු ලෙඩරෝග දුරුවේවා සියලොම අපල උපද්‍රුව දුරුවේවා යහපතම වේවා දෙවියෝපින් අනුමෝ දැංවෙත්වා කලකල්පනා කරගෙන සාදු කියන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝධම්මා වඩ්ඩන්තිී ආජුවන්නෝ සුකං බලං අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාප්‍රචායිනෝ චත්තාරෝධම්මා වඩ්ඩන්තිී ආයුුවන්නෝ සුකං බලං අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාප්‍රචායිනෝ නත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලං.